අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරි බාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ජන ජීවිතයට බාධා නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන්න ජනපතිගෙන් උපදෙස් විදුලි කප්පාදුවකට කිසිසේත්ම යන්නේ නැහැ විශේෂ බාර ඇමති ගාමිණීගෙන් සහතිකයක් දවල්ට කපන්නේ රැට කපන්න වෙයි විදුලි බල මණ්ඩල සාමාන්‍ය අධිකාරී කියයි යුගදනවි පෙත්සමේ වැඩිදුර විභාගයේ ලබන දොළොස්වනදා දක්වා කල්යයි ඩෙල්ටා සහ ඔමික්‍රෝන් එක්ව නිර්මාණය වූ ඩෙල්ටා ක්‍රෝන් නම් වූ නව වෛරස් ප්‍රභේදයක් සයිප්‍රසේන් ඩෙල්ටා ක්‍රෝන් ලංකාවට පැමිණීම සම්පූර්ණයෙන්ම වළක්වන්න බැහැ එකම පොහොර නැව ලංකාවේ ෆේල් වෙලා සිංගප්පූරුවේ පාසුනේ කොහොමද මෙතන ප්‍රශ්නයක් තියෙනවා රාජ්‍යමති ශෂේන්ද්‍ර කියයි අපි ආයෙත් එන්නේ අලුත් සංධානයකින් පරණේව එක්ස්පයර් හිටපු ජනපති මෛත්‍රී කියයි තුනෙන් දෙකක් කියලා හැමදේම ඉවසන්න බෑ ඒ අය අන්තිම මොහොතේ හරි අපිට පොල්ල තියෙනවා රාජ්‍යමති දිලුම් පවසයි ගෑස් අනුතුරු වලට ලක් වූ බින්දිතීන්ට වන්දි ලබා දීමේ සාකච්ඡාවක් රාජ්‍යමති ලසන්තගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත බම්බලපිටිය සහ කොළොන්නාවෙන් නාඳුනන පිරිමි මලසිරුරු තුනක් පොලිසියෙන් පුළුල් පරීක්ෂණ දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය අමාත්‍යංශ 10ක විෂයපතයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා 2022 අංක 10 දිනදී අංක 2187 ඇලේරක් 27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයට දී තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදල බුද්ධ ශාසන අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල පනත් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයටද ඇතුළත් කර තිබෙනවා බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ඉවත් කර එයට දී තිබූ සියලුම ආයතන සහ සුවිශේෂී කාර්යයන් අධිකරණ आयोजन मंडल आयतनिक सह नैतिक रामुटते श्रीलंका अलविकरण आयतन पणत නවසිය 80 අංක 41 ඇතුළත් කර තිබෙනවා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශ ශීර්ෂයටතේ තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනත සහ පළාත් සභා ඡන්ද විමසීමේ පනත රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයටතේ ගෙන තිබෙනවා ජන ජීවිතයට බාධා වන්නේ නැති අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ඒ විදුලි කප්පාදුවක් පිළිබඳව පැනනගී ඇති තත්වයේ සම්බන්ධයෙන් අද පැවති විශේෂ සාකච්ඡාවකදී මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වූ විශේෂ බාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ කිසි විටකත් විදුලි කප්පාදුවකට යන්නේ නැති බවයි මෙතර ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු එම් ආර් රණතුංග මහතා පැවසුවේ දහවල් කාලයේදී විදුලි කප්පාදුවක් කරන්නේ නැති බවයි නමුත් රාත්‍රී කාලයේදී කප්පාදු කිරීම සිදුවේ හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ ඇත්තටම ගෘහස්ත විදුලි සැපයුම අත්‍යවශ්‍ය වන්නේ අඳුරේදී නවවසර උදාවෙලත් දිගින් දිගටම දිගු පෝලිම් වල ඉන්න ජනතාවට තවත් පීඩා ගෙන දෙන කරුණක් පසුගිය දිනවල කතාබහට ලක් වුණා. ඒ විදුලි කප්පාදුවක් පිළිබඳවයි. කෙරවල පිටිය විදුලි බලාගාරයේ ජන නියන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක් අලුත් වැඩියා කිරීම, යුගතනමි බලාගාරයේ නඩත්තු කටයුත්තක් සඳහා වසා තැබීම සහ විදුලි බලය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම මතයි මෙලෙස විදුලි කප්පාදුවකට යාමට තීරණය කර තිබුණේ. එවන්ව විදුලි කප්පාදුවකට යොමු වීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කර තිබුණා. ඊට සිය අනුමැතියද ලබා දීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ තීරණය කළා. මෙවන් පසුබිමක විදුලි කප්පාදුවක් පිළිබඳව පැනන ගිය ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති ශේෂ්ත්‍රයේ ප්‍රධානීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්ුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බවයි. ගල්ලඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනය
සංවිධානයේදී පැනන ගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව නිලධාරීන් පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව සතු ගල්ලංගුරු සංචිත විදුලි අර්බුදයකට ඉඩ නොදී කලමනාකරණය කර ගැනීමට ප්‍රමාණවත් වන බවත් ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කලමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යාමෙන් වැළකී හැකි බවද නිලධාරීන් මෙහිදී සඳහන් කළා. පවතින තත්ත්වය කලමනාකරණය කර ගනිමින් ජන ජීවිතය පවත්වාගෙන යාමට සියලු පියවර ගෙන ඇතැයිද විදුලි බල හා බලශක්ති අමාත්‍යවරුන් සඳහන් කළා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ උදේ ගම්මන් පිල සහ මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. විදුලි බල මණ්ඩලය අපි සාකච්ඡා කරේ බව කට්ටකක් නැතුව කොහොමද යන්නේ කියලා. හරි. අපි තීන්දුව කරා පුළුවන් තරම් අවම බව කට්ටකක් නැතුව යන්න කියලා. විදුලිය කැපීමක් සිද්ධ වෙන්නේ නැද්ද? නෑ නෑ. දෛනිකව වෙනවා කියලා දැන් කතාවක් කියනවනේ අමතුමා. ඒ ඉතින් භුක්ති සමිතිය අර කොල්ලොම කරගෙන අපි නිල වශයෙන් කියන්නේ අපි විදුලිය කප්පාදුවක් නැතුව යන්න තමයි කටයුතු කරන්නේ. ඔබතුමා වගකීමෙන්ද කියන්නේ? නැතුව ඉතින් මම ඇමතිවරයා හැටට කියන්නේ ඇත්ත බා. ජනාධිපතිතුමා අද මොනවා කිය උපදේශයක්ද ඔබතුමාලට දුන්නේ? ජනාධිපතිතුමා කිව්වෙත් පුළුවන් තරම් විදුලිය කපන්න නැතුව පවත්වාගෙන යන්න බලන්න කියලා. ඒකට කයින්තේ සංස්ථාවෙන් අපිට ලැබෙන්න ඕනේ තෙල් ටික ලැබලා දෙන්න කියලා. ඒගොල්ලොත් එකඟුණායි තෙල් ටික ලැබලා දෙන්න. එතකොට අපිට සපුකස් කන්දයි කරන්ටි 30යි ෆ්ලෝටින් බෝට්ටුවයි දීවහම අපිට කපන්න නැතුව යන්න පුළුවන්. ඔබතුමා නෑ කියන ඒවා සමහර දවසේ කැපුණ නේද ලයි? ඒ සමහර තැන්වල බ්‍රේක් ඩවුන් එකක් ආවම සර් රටේ විදුලිය කැපිල්ලක් වුණේ නෑ. අනිතක විදුලිය ඉල්ලෙමත් මේ ටිකේ තව ටිකක් වැඩි වෙලා තියෙනවා. විදුලිය කැපෙනවාද ඉදිරියට නැහැ නෑ ගොඩක් දුරට කැපෙන එකක් නෑ අවශ්‍ය ඉන්ධන සපයනවා කියලා තියෙන්නේ ඒක නිසා ජනවාරි මාසයේ අග වෙනකන් බරපතල ප්‍රශ්නයක් වෙන්නේ නෑ ජනවාරි අන්තිමට වෙන තත්ත්වය අපි සලකලා බලලා දැන් දෛනිකව විදුලිය අය දෙකක ප්‍රමාණයක් කපන්න වෙනවා කියලා තිබ්බනේ නෑ නෑ දවල් කාලි කරන්නේ ඒක කැන්සල්ද ඔව් දවල් කාලි විදුලිය කපන්න අවශ්‍ය වෙන්නේ අවශ්‍ය වුණොත් විතරක් රැයට කපන්න වෙනවා කොච්චර වෙලාවක්ද කියන්නේ විනාඩි 30ක් 40ක් විතර වගේ ප්‍රමාණයක් අය දෙකක් වගේ නෙවෙයිද නෑ අය දෙකක් කැපෙන්නේ केरवल पिटिये युगधन विबलागारे कोटा समरिकानु समागमकट पेवरीमट गिनतिबेन तीरने बल रहित करन लिसे इल्ला गुणुकर तिबेन पेत्साम अदु शेष्ट अधिकरने हमुवे तुन्वन दिनतात विभाग कीरी मारंबवना ए पांच पुद्गल विनिसुरु मडुल्ला हमुवे අද දින පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී මෙම පෙත්සම් වලට පක්ෂව දියුරුම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන විමල් වීරවංශ උදේ ගම්මන්පිල සහ වාසුදේව නානක්කර යන අමාත්‍යවරුන් වෙනුවෙන් ජනාධිපති නීතිච්ච උදිත ඉගලහේවා මහතා කරුණු ඉදිරිපත් කළා. මෙම අමාත්‍යවරුන් තිදෙනා විසින් ඉදිරිපත් කළ දියුරුම් පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නීතිපතිවරයා ඒකුද්දා ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ විරෝධතාවයක් මතු කර තිබුණා. එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කරුණු පැහැදිලි කළ ජනාධිපති නීතිච්ච උදිත ඉගලහේවා මහතා ස්වාමිනී මෙම දියුරුම් පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 එක වගන්තිය ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම කඩවන ආකාරයට ඉදිරිපත් කර ඇතැයි අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සිය විරෝධතාවලින් සඳහන් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45(3) වගන්තියට අනුව සෑම අමාත්‍යවරයෙකුම සෙසු අමාත්‍ය මණ්ඩල සමාජිකින්ට සහ පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටිනවා. එහෙත් මෙම සිද්ධියට සම්බන්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව කිසිදු අමාත්‍යවරයෙකුට ලබා දී නැහැ. එම කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් තීන්දුවක් ගැනුනෙත් නැහැ. ඒ නිසා මගේ සේවාදායකින් අමාත්‍ය මණ්ඩල සාමූහිකත්වයේ උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල කරන්න බැහැ. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි කටයුතු කර තිබෙන්නේ. ඒ නිසායි මෙම අමාත්‍යවරු 3 දෙනා මෙම කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් සාකච්ඡාවක් ඉල්ලා සිටියේ. එහෙත් මෙම කාරණයේදී මුදල් අමාත්‍යවරයා තමයි සාමූහිකත්වයේ උල්ලංඝනය කරමින් කටයුතු කර තිබෙන්නේ. එහෙත් මේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති නීතිච්ච උදිත ඉගලහේවා මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා. ස්වාමිනී නීතිපතිවරයා යනු මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳී සිටින ආරක්ෂකයෙකු වශයෙන් කටයුතු කළ යුතුයි. කවර ආකාරයේ බලපෑම් පැමිණියත් නීතිපතිවරයා ස්වාධීනව සිය රාජකාරී ඉටු කළ යුතු බව බ්‍රිතාන්‍ය නඩු තීන්දුවක සඳහන් කර තිබෙනවා. යුගදනදී කොටස් මිලදීගත් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමරිකානු සමාගම සම්බන්ධයෙන්ද බරපතල ගැටලු රාශියක් මතුවී තිබෙන බවයි ජනාධිපති නීතිචවරයා පෙන්වා දුන්නේ. ස්වාමිනී මෙම සමාගම නිව්යෝර්ක් කොටස් වෙළඳපොළේ ලියාපදිංචි සමාගමක් ලෙස එහි ලේඛනවල දක්වා තිබෙනවා. ඒක අසත්‍යක්. මෙම සමාගමේ මූල්‍ය තත්ත්වය ගැන පිරික්සීමේදී එහි මූල්‍ය ශක්තිය සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවෙනවා. එවැනි සමාගමකට මෙම ගිවිසුම් ප්‍රකාරව පැවරී තිබෙන වගකීම ඉටු කළ හැකිදයි මතුවන්නේ බරපතල සැකයක්. එවැනි සමාගමකට දේශීය සම්පත්වල අනාගතයේ පවරාදීම අනතුරුදායකයි. එමෙන්ම අදාළ
සමාගම විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාවල අන්තර්ගත කරුණු එකිනෙකට පරස්පරයි ඒවායේ පාරදෘශ්‍ය භාවයේ සම්බන්ධයෙන්ද ගැටලු රැසක් මතුව තිබෙනවා ජනාධිපති නීතිච්ඡ උදිත ඉගලහේවා මහතා තවදුරටත් කරුණු දක්වමින් මෙව කොටස් පැවරීමට පෙර විධිමත් පක්ෂේරුවක් සිදු කර නොමැති බවට චෝදනා කළා. එමෙන්ම නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමක් සිදු කර නොමැති බවද ඔහු සඳහන් කළා. මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ජනාධිපති නීතිච්ඡවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් ඔබ කියන්නේ මේ කොටස් පැවරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර නොමැති බවද ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිච්ඡවරයා ස්වාමිනි එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුණේ නැහැ. එය සම්මත වුණේ නැහැ. ඒ නිසා මෙම ගිවිසුම අත්සන් කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අවසර ලැබුණේ කෙසේදයි බරපතල ගැටලුවක් මතුවෙනවා. මෙම අවස්ථාවේ නැගී සිටි නීතිපති සංජය රාජරත්නම් මහතා ස්වාමීනි මෙහි අපිට සැඟවීමට කිසිවක් නැහැ. පාරදෘශ්‍ය භාවයකින් තමා සියලු කටයුතු සිදු වී තිබෙන්නේ. ඒ ගැන වග උත්තරකාර අමාත්‍යවරු නොදන්නවා නම් ඊට අපිට කරන්න දෙයක් නැහැ. ජනුවින් සඳහන් කළා. ජනාධිපති නීතිච්ඡ උදිත ඉගලහේවා මහතා තවදුරටත් කරුණ දක්වමින් මෙම ගිවිසුමට එළඹීමට පෙර ශක්්‍යතා අධ්‍යයනය පරිසර ඇගීම් ආදිය සිදු කර නොමැති බවටත් චෝදනා කර සිටියා. එන් අනතුරු අදාළ පෙත්සම්වල වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් කරුණ දැක්වූ ජනාධිපති නීතිච්ඡ රොමේෂ් ද සිල්වා මහතා මෙම ගිවිසුම නීත්‍යානුකූල අයිරින් සිදු කර ඇති බව සඳහන් කළා. මෙම ගිවිසුමට එළඹීමට අනුමැතිය ලබා දෙන අමාත්‍ය මණ්ඩල තීරණ දෙකක් පවතින බව පෙන්වා දුන් ජනාධිපති නීතිච්ඡ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම් කරුවන් කරුණු හරිහැටි වටහා ගැනීමකින් තොරව මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළා. පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අනිද්දා තෙක් කල් දැමුණා. ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් වන්දි ලබා දීමට අදාළ සාකච්ඡාවක් අද පැවැත්ුණා. ඒ විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලසන්තල ගේවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් කඩිනමින් විඳිතින්ට වන්දි ලබා දීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ. මෙහිදී සමස්ත ලංකා පාරිභෝගික එකමුතු වේ ලේකම්වරයා රාජ්‍ය අමාත්‍යවරයාට සංදේශයක් බාර දෙමින් ඉල්ලා සිටියේ විඳිතින්ට රුපියල් ලක්ෂ 5ක ආධාර මුදලක් ලබා දෙන ලෙසයි. ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පිපිරීම් වලින් හානි සිදු වූ පුද්ගලින්ට වන්දි ලබා දීමට අදාළ සාකච්ඡාවක් අද පැවැත්ුණා. ඒ විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකේවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවට ලිට්‍රෝ සහ ලාව් සමාගම් නියෝජිතින් පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රමිතිකාරංශ නිලධාරීන් රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයකම නිලධාරීන් පැමිණ සිටියා. එමෙන්ම ගෑස් පිපිරීම් සහ ගිනි ගැනීම් හේතුවෙන් විපතටපත් විඳිතින් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් කිහිප දෙනෙකුද මෙම සාකච්ඡාවට එක්ව සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකියවන්න මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. එතුමා පැවසුවේ කඩිනමින් විඳිතින්ට වන්දි ලබා දීමට කටයුතු කරන බවයි. අපි නැවත මෙවැනි තත්ත්වයන් රට තුළ ඇතිවීම සඳහා අවශ්‍ය කරන අලුත් නීති රීති ගෙනීම, මේ සඳහා අවශ්‍ය කරන රසායනාගාර වැනි දේවල් ස්ථාපිත කිරීම යනාදී වශයෙන් මේ සිද්ධිය සිදුවීමට බලපෑ කරුණු සියල්ලක්ම කෙරෙහි අවධානය යොමු කරලා නැවත මෙවැනි තත්ත්වයන් රට තුළ නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගෙන තිබෙනවා. මේ වනමිට මේ සිද්ධීන් නිසා මුලින්ම ජීවිත අහිමුණු ඒ සිද්ධීන් වලටත් තුවාල වුණු අයටත් අනිවාර්යෙන්ම ඒ සෞඛ්‍ය වශයෙන් ආධාර සහය වන්දි මුදල් ලබා දීම පිළිබඳව අපි රජයේ අවධානය යොමු කරලා ඒ වෙනුවෙන් අනිවාර්යෙන් මැදිහත් වෙනවා. ඒක කළ යුතු දෙයක්, අනිවාර්යෙන්ම ලබා දිය යුතු දෙයක්. විශේෂම රක්ෂණ සංස්ථාව යටතේ තිබෙන එක් සමාගමක්. ඒ නිසා රක්ෂණ සංස්ථාව සමග දැනටමත් අපි සාකච්ඡා කරලා තිබෙනවා. ලිත්‍රෝ සමාගමේ දැනට රක්ෂණ ආවරණයක ලබා දීලා තිබෙනවා. දැනට සිද්ධ වෙන සිද්ධීන් පිට මේ ප්‍රශ්නේ මැදිහත් වෙලා ඒ අයට සාධාරණ විසඳුමක් ලබා දීම වෙනුවෙන් අනිවාර්යෙන්ම අපි කටයුතු කරමු. අපි දැනටමත් යම් යම් තොරතුරු ඒකරාශීකරණ කණ යනදි කරලා තිබෙනවා. කෙසේ හෝ අවසාන වශයෙන් අපේ ඉලක්කය වෙලා තිබෙන්නේ ඒ අයට ඒ සාධාරණ ඉටු කිරීම. ඉතින් ඉටු කිරීම වෙනුවෙන් අපි කැප වෙනවා, කටයුතු කරනවා. මේක කරනවා අපි. කොහොම හරි මේක කරනවා. එසේම සමස්ත ලංකා පාරිභෝගික එකමුතුවේ මහලේකම්වරයා අද රාජ්‍ය අමාත්‍යවරයා වෙත සංදේශයක් බාර දුන්නා. අපි පළවෙනි ඉල්ලීම විදිහට අද දින එතුමාට සංදේශයක් බාර දුන්නා. ඒ සංදේශයේ අන්තර්ගතය තමයි මේ වෛද්‍ය ආධාර විදිහට විඳිතයන්ට රුපියල් ලක්ෂ 5ක ආධාරයක් ඉල්ලීම. ඒක හැබැයි වන්දියක් නොවන බව දැනගන්න ඕන. මොකද අධිකරණ කටයුත්තක් සඳහා සාධාරණ ඉටු නොවුනොත් ඒ අධිකරණ කටයුත්තක් සඳහා අපි යොමු වෙනවා. එතුමා ඉදිරියේම අපි මම ප්‍රකාශ කරන්න සූදානම්. මේ අතර ලිට්‍රෝ සමාගම අද නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ දෛනික අවශ්‍යතාවයට සරිලන පරිදි ගෑස් පිරවුම් සහ බෙදා හැරීම් යථා තත්ත්වයට පත්කොට ඇති බවයි. එමෙන්ම ව්‍යාජ ලෙස වැඩි මිලට ගෑස් අලෙවි කරන්නන් පිළිබඳව දැනුම් දීමට ලිට්‍රෝ සමාගම කෙටි දුරකථන අංකයක්ද හඳුන්වා දී තිබෙනවා. අදත් ජනතාව ගෑස් ගන්න පෝලිම් වල රැඳී සිටියා. ගෑස් පෝලිම් තමයි සාධාරණම. විගතව මේ පරික්කුව හම්බෙනවා. අත ඇට නැති පරික්කුව දෙන්නේ. පන්න බොන්න නැතුව හරි අද array යන්නේ එක්ක එක්කෙනු ගුටි කාලා තමයි නවතින්නේ අද. දෙක එකක් අරගන්න. පන්නත්තා බොන්නත්තා. හරි දුකක් ඉන්නේ. කියලා වැඩක් නැහැ දැන්. බොහොම සතුටුයි. සැපයි දැන්.
අපිට සැපයි. හරිම සැපයි. මිනිස්සුන්ට දැන් ඉස්සරහට කොරෝනා නෙමෙයි ජීවිතේ පාවන තැනට අවිල්ල තියෙන්නේ. මුළු පවුලම පෝලිමේ. මුන් අපේ බදු වලින් ජීවත් වෙන්නේ. හංගන්නෝ අපි තව හොඳයි. මුන් හංගන්නෝ ඇත්තම කියලා. අපේ බදු වලින් ජීවත් වෙලා අපිටම කෙලින්. රුපියල් කෝටි 140ක් චීන පොහොර නැවට ගෙව්වා. ඒ පොහොර නැව හැරිලා ගියේ අලුත් පොහොර ගේන පොරොන්දුව පිට. හැබැයි ඒ පොහොරම ආය කරකවලා එවයි කියලා හැමෝගෙම හිතවල සාධාරණ සැකයක් තියෙනවා. අද ඒ සැකය රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශයෙන් යලිත් මතු වුණා. අපේ රටට අවශ්‍ය බීජ අවශ්‍යතාවය හා බීජ නිෂ්පාදනය පිළිබඳ හරි තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව නැති බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කුණ්ඩසාලේ බීජ නිෂ්පාදන ගොවිපලේ සිදු කළ සංචාරයකදී මේ පිළිබඳ තොරතුරු අනාවරණය වුණේ. වහාම මේ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ප්‍රතික්ෂේප වූ චීන පොහොර නැව ගැන රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා අද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. මේ ඉස්සල් වන්දි ගියපු පොහොර නැවමද එන්නේ? නෑ, ඒ වන්දි ගියපෙම ගන්න ඕන නැති එකම ගන්න. අපි ඉල්ලීම කරේ මේක අපිට ගැලපෙන්නේ නෑ. ඒක අරගෙන යන්න ගිහිල්ලා ආයෙ හදලා අරන් එන්න. සදාහන් කරලා තියෙනවා ඒ ටෙන්ඩර් පතේ අපිට අවශ්‍ය විදිහට නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳ. ඒ ආකාර නිෂ්පාදනය කරලා තිබුණොත් ගෙනාවම පස්සේ අපි පරීක්ෂාවට ලක් කරලා ඒ තත්ත්වයට තියනවා නම් අපි ලබා අපි බාර ගන්න. අපිට ලබා දෙන නොහැකි වුණොත් සුදුසු පොහොර අපි මොකද කරන්නේ? ඇත්තම කතාව අපි මෙහෙන් අපි යවපු නැව තියෙනවානේ. ඒක හොඳටම සුදුසුයි කියන සිංගප්පූරුවේදී ඔප්පු වුණා. ප්‍රශ්න ගොඩක් තියෙනවා මේක ඇතුලේ. අපි නොදකින ඔබතුමාලත් ඒක දැන දැනම හොයන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. සිංගප්පූරුවේ මේ සම්බන්ධ වෙන්නත් මෙහෙත් නෙවෙන්නත් අතර මේ දෙකේ මෙහෙද ප්‍රශ්නේ. හොයන්න හොයන්න කොච්චර හොයන්නේ කියලා ඔබතුමාලා හොයන්නේ. ඒක කාගෙන්ද උඩ වැරද්ද වෙලා තියෙන්නේ? වැරද්ද වෙලා තියෙන්නේ පැත්තක වැරද්දක් වෙලා තියෙනවා. මොකද මෙහි ඒක හඳුනා ගන්න නැති වෙන්නත් සිංගප්පූරුවේදී ඒක නිවැරදි පොහොරක් නිසා තමයි ගැටලු ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ගැන පරීක්ෂණයක් කරනවා දැන් මේ. මහවැලි එච් කලාපේ ගොවීන් මෙවර මහකන්නේ විවගාවට අවශ්‍ය පොහොර ඉල්ලා කටියාව යායහය ගොවි ජන සේවා කාර්යාලය වැටළුවා. වෙනවලා ඉන්නේ අවසානයේ මේ ළමයිට කැඳ ටිකවත් වුණද මේ තියෙනක නිර්වාගයක් නැතුවේ කියන බලාපොරොත්තු වල තමයි මේ අවසාන වශයෙන් ඇවිල්ලා ඉන්නේ. දින දෙකක් ඇතුළත පොහොර දෙන්නම් කියපු පොරොන්දුවත් එක්ක ගොවීන් විසිර ගියා. දින දෙකක් තුල පොහොර දුන්නේ නැත්තම් මාරාන්තික උපවාසයක් අරඹනවා කියලා ගොවීන් පවසනවා. ගොවිතැනට සිදු කළ හානිය ගැන අධිකරණයට යන්නත් ගොවීන් සූදානම් වෙනවා. අද දවසේ අපි ගොවියොත් එක්ක ආවා ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නිලධාරතුමා හම්බෙන්න. එතුමාලාගේ පැත්තෙන් දෙන්න ඕන පොහොර ටික මේ බිලකට විතරක් සීමා වෙලා තියෙන. එන බදාදා ගොවි සංවිධාන 14 ම ගොවි සමාජිකෝ මේ ගොවි ජන සේවකට ඇවිල්ලා මෙතන වාඩි වෙන අපේ පොහොර ටික දෙන්න කියලා. මොකද අපි ගෙදර ගියාට කියලා තේරුමක් නැහැ. කුඹුරු මේ විදිහ සම්පූර්ණ විනාශ වෙලා තියෙන. එතන විනාශ වෙච්ච කුඹුරත් එක්ක අපිට වෙන්නේ මැරෙන්න. එහෙනම් මෙතන ඇවිල්ලා අපි මැරනවද පුරේ මැරනවද කියන එක තීන්දුව ගන්න අපි බදාදා එනවා. එහෙනම් බදාදා වේද අපේ පොහොර ටික නොලබුණොත් අනිවාර්යෙන් ගොවියොත් එක්ක ඇවිල්ලා ගොවි ජන සේවකේ මධ්‍යස්ථානයේ අට්ටාර ගහලා මෙතන වාඩි වෙලා අපේ පොහොර ටික ගන්නවා. ඉඳ වෙනකොට ගොවි ජන සේවක මධ්‍යස්ථානයේ තියෙන්නේ දියර පොහොර විතරයි. අපිට නැනෝර යූරියා හම්බුනේ නැහැ. සාල අන්ත අසරණ තැනකට මේ ගොවිතැන පත් වෙලා තිබෙනවා. කෘෂිකාර්ම ඇමතිවරයා විදියට මේ අනුරාධපුර දිස්ත්‍රික්කේ පොඩ්ඩක් යායක් දිගේ පයින් ගිහිල්ලා බලන්න. එහෙම නැත්නම් වාහනේ යනකොට කළු වීදුරුව පාත් කරලා බලාගෙන යන කොළ පාටටද ගොයන් තියෙන කහ පාටටද කියලා. බිමේ තියෙන කෘෂිකර්මයේ සම්පූර්ණ විනාශ වෙලා ගිහිල්ලා. මේක තමුන්නාංශයට තේරෙන්නේ නැද්ද? තමුන්නාංශ මේ කොහෙද මේ අපිව ගෙනියන්නේ? රාජ්‍ය නිලධාරීන් ඉන්නේ මේ රටේ මේ සුවහසක් ජනතාවගේ සුවපහසුකම් ටික නිර්මාණය කරන්න. හදලා දෙන්න. ඒක කෙරෙන්නේ නැහැ මේ ආයතන ඇතුලේ. මේ ගත්ත අත්නෝමතික තීන්දුවට විරුද්ධව අපි අධිකරණයට යන සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ලංකාවේ ඉන්න සියලුම ගොවි සංවිධාන සභාපතිවරු එක්තු වෙලා මේ වෙනකොට අපේ කඩිනම් වැඩ පිළිවෙලක් කරලා අපි සූදානම් කරලා තියෙනවා. අපි අධිකරණේ තමුන්නාංශය හම්බ වෙනවා. හට්ටි මුට්ටි ටික බැඳගෙන ඇවිල්ලා අපි නතර වෙනවා වැඩි දවස් නැතුව පාරක් ගානේ. බදාද වෙනකොටවත් අඩු ගානේ පොහොර ප්‍රශ්න විසඳලා දෙන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. චීනේ කුණු නැවට සල්ලි ගෙවන්න පුළුවන්. ඇයි මේ ගොවියන්ගේ පොහොර ටික දෙන්න බැරි? ගොවි අරගල ව්‍යාපාරයේ සංවිධානයේ කළ ගොවි ජාතික සමුළුව අද පොළොන්නරුව පුලිතිසි බුද්ධ මණ්ඩපයේදී පැවැත්ුණා. කෘෂිකර්මාන්තයේ බලකම දැන් තියෙන්නේ කෘෂිකර්මාන්තයේ සම්බන්ධව අපි මියදෙනවද එකට නැකිට මේකට පණ දෙනවද කියන ප්‍රශ්නේ තියෙන ඔබත් අපි ප්‍රීත ඕන තරම කුඩා කරලා සමත්ත කුතුක කෘෂිකර්මාන්තයේ බේරා ගැනීම සඳහා හදලා මේ මහා සමුවේදී ඔබ ඉදිරියේ සබඳ කරනවා මේක ජයග්‍රහණය කළවර තෙක් අපි ඔබ වත්තගේ නෑ වගේම ඒ වෙනුවෙන් ඕනෑම ඩෙල්ටා සහ ඔමික්‍රෝන් එකට එක් වී නිර්මාණය වූ ඩෙල්ටා ක්‍රෝන් නැමැති නව ප්‍රභේදයක් සයිප්‍රසෙන් හඳුනාගෙන තිබෙනවා. මෙම නව වෛරස් ප්‍රභේදයත් ශ්‍රී ලංකාවට පැමිණීම සම්පූර්ණයෙන් වළක්වන්න බැරි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව.
डेल्टा वायरस प्रभेदे हा ओमिक्रोन प्रभेदे एकवर आसादने उ रोगीन विसी पस्तिन को पिलिबंदव साइप्रसेन वार्तावे तिबेनवा अदाल देमुम प्रभेदे डेल्टा क्रोन लेसाई सौख्य विशेषज्ञीन नाम करैते मेम नव प्रभेदे वडात वेगेन पैतिरेन्नेत डेल्टा सह ओमिक्रोन वायरस प्रभेद वलट वडा याम कालयक पवती दियन्न पिलिबंदव अध्ययन कटियुतु सिदु करन बवयि साइप्रस विश्वविद्यालये जीव विद्याव पिलिबंद महाचार्य लियोन डियोस महता पवसन्ने मेम वायरस प्रभेदे उवद मेरटट पैमिनीम संपूर्णेन्म वलक वियनु हकी बवयि विशेषज्ञ वैद्य हेमंत हेरत महता प्रकाश कले अपि कियन्ने एक संपूर्णेन् वलक्वन्न अपिट बहे मोकद अपि दन्नवा मीट कलिन मे मुलु रोगेम वलक प्रमाण संसरण एक वरम मे प्रभेदे वैडवीमा अपिट अपेक्षा करन्न पुलुवन् किला मम हितेनवा प्रभेदे वैडवीमा रोगीन्गे वैडवीमा वार्ता वुनोत् जातिक रोहल ऐतुलु अनित् सीलुम रोहल तवमत् वेनम कोविड वाट्टु पवत्वागेन यनवा तवमत् वेनम देडिसत्कार एकक पवत्वागेन यनवा हदिसि अवस्थावयक् ऐतु वुनोत् एहेम इता केटि कालयकिन् एट मुहुण दीमट हेकियाव तियेनवा ओमिक्रोन प्रभेदे तर्जनेट मुहुण दीमट ऐति उदम क्रमये तमयि एन्नत् करन्ने बस्नाहिर पलात् सभावे हिटपु विपक्ष नायक किट्सिरी काटपिटिय महता कोविड-19 वायरस आसादने वीमिय गोस् तिबेनवा ए कोतलावल आरक्षक विश्वविद्यालय रोहले प्रतिकार लबमिन सिटियते श्रीलंका निधास पक्षे अलुत्म संधानयकिन एलबेन मतिवरणयट तरंग करन बव पक्षे सभापति हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महता पवसनवा वर्तमान संधानये कालिकुत्तूवक बवद हिटपु जनाधिपतिवरया वेडिदुरट प्रकाश कला आप काला पैनला गिये आयेगेन कुमन कता दै में अतर राजमाते दिलूं अमुनगम महता प्रश्न करनवा श्रीलंका निदहस पक्षे माध्य मध्यस्थाने डालीपारे पिहिटे निदहस पक्ष मूलस्थाने दी विवृत करुणा ए एम पक्षे सभापति हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे प्रधानत्वेन उत्सव श्रीलंका निदहस पक्षे सभापति हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महताद माध्यवेत अदहस पलकला संपूर्ण प्रतिक्षेप करना देशपालन पक्ष मे सात अभी पक्ष अभ्यंतरे सारे अभी तीन अभी विरुद्ध सार्थक है
මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීත්වයේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් දැක්වේ මෙවන් අදහසක්. අවතුමව බේරගෙන ඉන්න එක තමයි කරන ලොකුම වැරද්ද. ඕක මම හැමදාම කියන්නේ. ඒක නිසා අපිත් එක තරහ වෙන මිනිස්සු විශාලයි. ඉතින් අවශ්‍ය ටික කෙරුවා නම් ඉවරයි. ඒක ජනාධිපතිතුමා වැඩි කල් යන කලින් කරයි මගේ ඉතින්. ආපකාල පැනලා ගියාට පස්සේ අපි අලුත් පක්ෂයක් හදලා අපි 3/2ක බලයක් ලබාගෙන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැතිත් කරලා එතුමගේ සහෝදරයා ජනාධිපතිත් කරනවා. ඉතින් ඉතුරු ටික කරන්න මෙතුමලා ඕනේද? මේ ඉන්න එක තමයි බලපෑම. ගියා නම් ඊට වැඩිය ලේසි මේ 3/2යි කියලා හැම එකම ඉවසගෙන ඉන්න එක නුවණට හොරු නෑ. මොකද අර මං කවදා හරි කිව්වාගේ අන්තිම මොහොතේ හරි පොල්ල තියෙනවා මම කිව්වයි කියලා ඔබතුමාලා. අද ලියා ගන්න කොයි වෙලේ හරි පොල්ල තියෙනවා. දැන් 3-4 පාරක් අපි ඔය පොල්ල කෑවා. ඉතින් මට තේරෙන්නේ නෑ පස්වෙනි පාරත් පොල්ල කනකන් ඉන්නේ ඇයි කියලා. නමුත් ඒක මං හිතන්නේ නායකයෝ තීන්දුවක් ගයි ඒ පිළිබඳව. කාට හරි විපක්ෂ නායක වෙන්න හරි ඕනි නම් විපක්ෂයේ ගිහින් ඉඳ ගන්න ඕන කිසිම චහන්තියක් නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. ශ්‍රී ලංකා පොජන පෙරමුණට විතරක් 113 වඩා පාර්ලිමේන්තුව ඉන්නවා. ඒක නිසා කිසි ගැටලුවක් නෑ. යන්න ඕන එක්කෙනෙකුට ගිහිල්ලා ඉඳ ගන්න පුළුවන්. අපි කවුරුවත් එක්ක සංධානගත වෙන්නේ නැහැ. අපි සංධානයක් හැටියට තරඟ කරලා ආණ්ඩුව පිහිටුවලා තියෙනවා. අපිත් එක්ක ඉන්න අයට කලකිරීමක් තියෙනවා නම් සංධානගත වෙන්නෝ වෙනත් කටයුත්තක් කරන්න අන්තිමට ඔක්කොම එළිය නටන්න එපා. කොළඹ වරාය නගරයේ මහජන මන්තිරුව අද සිට දිනපතා ජනතාව සඳහා විවෘතව පවතිනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ඇති පිවිසුමෙන් ජනතාවට ඊට ඇතුළු විය හැකියි. වාහන භාවිතා නොකර එහි මීටර 500ක පමණ දුරක් ජනතාවට ගමන් කළ හැකි බවයි බලධාරීන් පවසන්නේ. වරාය නගරයේ සුන්දරත්වයේ අත්විඳින්න පැමිණෙන ජනතාවට වරාය නගරයේ ඇවිදින මන්තිරුවට පිවිසිය හැක්කේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටින් පිහිටුවා ඇති මෙම පිවිසීමේ දොරටුවෙන්. ඊයේ දින ජනතා ඉදිරිපත් කරනු කොළඹ වරාය නගරයේ ඇවිදීමේ මන්තිරුව අද පෙරවරු 9:00 සිට ජනතාවට විවෘත කරනවා. ඒ අනුව මේ වන විට විශාල ජනතාවක් කොළඹ වරාය නගරයේ ඇවිදීමේ මන්තිරුව තුළ සිටින ආකාරය අපට දැක ගන්නට පුළුවන්. මෙහි පැමිණෙන ජනතාවට මීටර 500ක දුරක් ඇවිදීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම කොළඹ වරාය නගරයේ යාත්‍රා අංගණයද ඔවුන්ට නැරඹීමේ අවස්ථාව තිබෙනවා. හොඳයි ඉතින් අර වෙනසකටත් එක්ක මමලත් එක්ක ආව බලන්න වෙන රටකට ගියා වගේ දැනෙනවා. මේගොල්ලෝත් හරි ආසයි ඉතින් දුවන්න එහෙම. ඉතින් අපිට හරි සන්තෝෂයි ජනාධිපතිතුමාට කියන්නේ ඉතින් මේ වගේ දේවල් තව කරන්න කියලා තමයි ඉස්සරහටත්. මෙච්ච ලස්සන තැනක් කුණු දාලා අපි ගේන දේවල් දාලා විනාශ කරන්න එපා කියන එක තමයි ඉල්ලන්නේ. මෙතන තියෙන ඒ අත්දැකීම ලබා ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අලුත් අත්දැකීම මේ වගේ ඉතින් දැකලා නැහැ ලස්සන තැන. ගියක් අර වෙන කන්ට්‍රි ෆීල් එකක් තියෙනවා. ලොකු ඩෙවලොප්මන්ට් එකක් මේක ආඩම්බරය ඇත්තටම. බම්බලපිටිය සහ වැල්ලවත්ත මොහුදු වෙරළට ගොඩකසා තිබියදී නාඳුනන මරලසිරු දෙකක් සොයාගෙන තිබෙනවා. මේ අතර කොළොන්නාව තෙල්ගබඩා සංකීර්ණයේ අසල ඇලමාර්ගයක තිබියදී තවත් පිරිමි මරලසිරුක් අද පසරුවේ හමු විය තිබවයි වාර්තා වන්නේ. බම්බලපිටිය සහ වැල්ලවත්ත මුහුදු වෙරළට ගොඩගසා තිබියදී නාඳුනන මලසිරුරු දෙකක් අද සොයාගෙන තිබෙනවා. මෙම සිරුරු පිරිමි පුද්ගලින්ගේ බවට හඳුනාගෙන ඇති අතර අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගැනීමට හැකි වී නැති බවයි පොලිසිය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බම්බලපිටිය සහ වැල්ලවත්ත පොලිසිය මගින් සිදු කිරීමට නියමිතයි. මේ අතර කොළොන්නාව තෙල්ගබඩා සංකීර්ණයේ අසල ඇලමාර්ගයක තිබියදී පිරිමි මලසිරුරක් හමුව තිබෙනවා. මියගිය පුද්ගලයා කොළොන්නාව මීතුට මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි අනාවරණය වී ඇත්තේ. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.